තෙරුවන් සරණයි සදැහැති සුභින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුභින්තුනි ටීවී තිතුල බෞද්ධ රූපහානී නාලිකාවේ කොළඹ හෝකන්දර ප්‍රධාන මෙත්‍රි සංකීර්ණයේ සිට ඔබ විට ගෙනෙනු ලබන මේ පැයට නිමිත උතුම් දායකත්ව සදහම් දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ සුභින්තුනි මේ උතුම් ධර්ම දේශනාව මෙහිවීම වෙනුවෙන් අප සිදු කොට වදාළ පාදහවි වන්දන නමස්කාර පූරක ආරාධනා පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුනා ගොතටුව චන්දන විහාරයේ කරු විහාරාධිපති මහර්ගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි නම කියන්නට පූජනීය හිඟුලේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේට ඔබ අප කෙරෙහි මෙත් සිත් පෙරදරි කර ගනිමින් මේ උතුම් සදහම් දේශනාව මෙහිවීම වෙනුවෙන් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අප දෙපා නිමෙත සාදුන් හදනවා පිළිගෙන සිටිමු සාදු 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 එසේනම් මේ උතුම් සදහම් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරන ලබන සදහැවතුන්ට මේ මොහොතේ අප සිහිපත් කර සිටමා ඔබ විසින් ඉතාමත් ශ්‍රද්ධා සිතින් යුතුව සකසා ගන්නට ඉදිච්ච ඒ අලංකාරවත් වූ මල් පට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතකස්වා ඉන් අවසන ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියට ඒ වගේමයි දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් මේ මොහොතේ අප සිහිපත් කර සිටිනවා සදහැවතුනි මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් අද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරන ලබනවා මුනිදාස සුභවික්‍රම මහත්මයාගේ සහ ලීලා සුභවික්‍රම මහත්මියගේ දූතරුවන් මොනුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අද දවසේදී අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා මීට වසර 50කට පෙර අද වෙනි දිනක එනම් වර්ෂ 1972 ඔක්තෝබර් 25 වන දින අප අතරින් වියවු අප ආදරණීය පියාණන් වන ප්‍රසිද්ධ ලේකක වූ සිටි මුනිදාස සුභවික්‍රම මහත්මයාටත් ආදරණීය මෑණියන් වන ලීලා සුභවික්‍රම මහත්මිය ප්‍රධාන පවුලේ මියගිය සහෝදර සහෝදරියන්ට සහ අකාලයේ අප අතරින් වියවු පරපුරේ දූතරුවන්ටත් එසේම අපට ධර්ම මාර්ගය පෙන්වා දුන් කල්‍යාණ මිත්‍ර ගරුකටයුතු මහා සංඝරුවන අතරින් මේ වන විට අපවත්ී ඇති ගෞරවනීය මහා සංඝරුවනටත් දැනට මියපරලොව ගොස් ඇති යාළු මිත්‍රාදීන් ඇතුළු සියලු ලෝක සත්වයාටත් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයකට ඉක්ම භවයකදී අජරාමර නිවන් සුවේ සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් කරන්නටත් එවැකේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යන්න ප්‍රාර්ථනාවන් කරන්නත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා එසේ නසුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය එක්ව සජ්ජායනා කරමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං
පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් ච පන වේයා කරණස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ රාහුලස්ස අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි තාසංච අනේකානං දේවතා සහස්සානං විරජං වීතමලං ධම්මචංකුං උදපාදි යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති ති රන්ධාවන්ත පින්වත්නි ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ අද අපේ ධර්මදේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අපේ මුනිදාස සුභවික්‍රම මහත්මාගේ සහ ලීලා සුභවික්‍රම මහත්මණියගේ දූ දරුවන් ඒ වාගේම පවුලේ මුණුබුරු මිනිබිරියන් විසින් අරමුණ හැටියට තබා ගත්තේ මේට වසර 30කට පෙර අද වැනි දිනක එනම් 1972 ඔක්තෝබර් 25 වන දින මිය පල්ලව සැපත් වුණු අපේ ආදරණීය තාත්තා ප්‍රසිද්ධ ලේඛකයෙකු වශයෙන් හිටපු මුනිදාස සුභවික්‍රම මහත්මයා සිහිපත් කරලා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම ආදරණීය අම්මා ලීලා සුභවික්‍රම මෑණියන්ටත් පවුලේ මිය ගිය සහෝදර සහෝදරියන්ට සහ අකාලේ මිය පල්ලව සපත්වන්තේ දුණු සීලෝම දනාටත් ඒ වගේම ධර්මාර්ගයේ පෙන්වා දුණු කල්යාණ මිත්‍ර ගරුකටයුතු මහා සංඝ රත්නයටත් මේ වන විට අපවත් වී වදාළ සීලෝම සාමීන් වහන්සේලාටත් උන්වහන්සේලා පැතූ යම් බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය කුසලයේ හේතු වේවා සීලු ඥාතීත මිත්‍රාදීන්ට ලෝක සත්වයන්ටත් බලාපොරොත්තු වන ආකාරයට
ඉක්මන් භවයකදී සුඛසාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම පින්වත්නි ධර්මදේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ සඳහන් වන චූල රාහුලෝවාද සූත්‍ර දේශනාව मेरा चूल राहुलवाद सूत्र देशना वहल तमय अपे राहुल पुंचिहामद्रु रहत बावेट पिन्नतु निपत्तुने इत पेरातु बुधुहामद्रु राहुल सूत्र कीपयक उन्वहांसे वेडुवेम देशना कला एकत्तमय अंबलट्टिक राहुलवाद सूत्रे देशना कलको भीलु कटवत कवदावत बरुनं कियन्ने पाकव राहुल एवागेम महाराहुलवाद सूत्र देशना वकलकिवि शरीरे අස්තුර ස්වභාවය ගැන රාහුල නුවණින් හොඳට මෙනෙහි කරන්නට කිව්වා. නමුත් මේ චූල රාහුලවාද සූත්‍ර දේශනාව අහලා අවසන් වෙනකොට රාහුල පුංචහාමුදුරුව අරහත්ත්වයට පින්නතුනිපත් වුණා. ඒ දේශනාවයි අපි අද මේ ඉගෙන ගන්නෙ. රාහුල පුංචහාමුදුරුව පින්වන් පෑවේ අවුරුදු 55 දී. තවදිසා දිව්‍ය ලෝකෙදී දෙවියන් අතර පින්නතුනි පරිනිර්වාණයටපත් වුණේ. දිව්‍ය ලෝකෙ පින්වන් පාපු රහතන් වහන්සේ නමක්. එතකොට මේ දේශනාව කරන කාලේ බුදුහාමුදුරුව සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ හිටියේ. එදා බුදුහාමුදුරුව කල්පනා කළා දැන් රාහුලට පුංචි බණක් කියලා හරියන්නේ නැහැ දැන් ලොකු බණක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු බණක් කියලා තේරුම් ගන්න තරම් අහලා තේරුම් ගන්න තරම් මේ දේශනාවේ කියනවා විමුක්තිය මුහුකුරා ගිහිල්ලා කියලා. ඒ කියන්නේ නිවන පිළිබඳව අවබෝධ කරගන්න තරම් ඥාන ශක්තියක් දැන් රාහුල පුංචිහාමුදුරන්ට තියෙන බව බුදුහාමුදුරුව දැනගත්තා. දැනගෙන කියනව රාහුල ගන්නකුව පත්කඩේ. පත්කඩේ මතකයිනේ. ඔව් අම්මලා සිල් ගන්නකොට පොද අරගෙන එන වාඩි වෙන්න. ඒකට කියන්නේ පත්කඩේ කියලා. මේකට හිඳිනා කඩේ කියලා කියනවා. පත්කඩේ ගන්නකුව රාහුල පුංචිහාමුදුරන්ට. අනේ ගත්තා. අරගෙන කිව්වා රාහුල දැන් මාත් එක්ක යංකුව අන්දවණේට. අන්දවණේට යමු කිව්වා. එතකොට අන්දවණේට එක් කරගෙන යන්නේ අන්දවණේ විශේෂයිනේ. මතක ඇති අන්දවණේ දේශනාභි කියනවා අන්දවණේ හැදිච්ච හැටි. අපේ බුදුහාමන්ට කලින් බුද්ධත්වයට පත් වුණේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ මිනිස්සු කරපු දෙය තමයි ඔය කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේ ලෙකතු කළ චෛත්‍යයක් පින්නතුනි හදන්න හැදුවා. ඒ චෛත්‍ය බාරගත්ත රජ්ජුරුව කොටසක් බාරගත්ත රජ්ජුරුවන්ගේ පුතා කොටසක් බාරගත්ත ඇමෙත්තුමා කොටසක් බාරගත්ත ඊට පස්සේ ගමේ මිනිස්සු කොටසක් බාරගත්ත දැන් රජ්ජුරුව බාරගත්තු කොට සල්ලි තියෙන නිසා හදලා ඉවර කළා ඉක්මනට ඊට පස්සේ ඇමෙත්තුමා කොටසත් ඉවර කළා රජ්ජුරුවන්ගේ පුතා කොටසත් ඉවර කළා හැබැයි ගමේ මිනිස්සුන්ගේ ඒ චෛත්‍ය බාරගත්තු කොටස තමයි දැන් ප්‍රමාද වෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැහැනේ එනිසා මේ ඇත්ත සමතියක් තියලා බාණ්ඩාගාරික වරේ පත් කරගත්ත සල්ලි එකතු කරන්න. මේ මොකටවත් නෙමෙයි කාශ්‍යප බුදුහාරුගේ චෛත්‍ය හදන්න. ඒ උපාසක මහත්තයාගේ නම තමයි දේශනාවේ කියන සෝරත උපාසක මහත්තයා. සල්ලිත් එක්කනේ ගනුදෙනු කරන්නේ. එනිසා මෙයා හරි පරිස්සමෙන් මේක කළා කොච්චර බුද්ධිමත්ද කියනවනම් ගමින් ගමට ගිහිල්ලා සල්ලි එකතු කරනවා. සම්මාදම් කරලා කරලා එදා දවසේ එකතු වෙන කීයක් හරි තියෙනවනම් ඒක එවනවා. චෛත්‍ය කර්මාන්තය කරන තැනට තියාගන්නේ ළඟ. හැබැයි හොරු කණ්ඩායමක් මේ මිනිස්සේ දිහා බලන් ඉඳලා හිතුවා මේ මිනිස්සයට සල්ලි තියෙනවා මේ එකතු කරනවනේ. කවදද දවසක එකතු කරන් මෙතන ඉන්න යන්නේ කියලා බලාගෙන හිටියා. ඉතින් මේ සෝරත උපාසක මහත්තයා පින්නතුණි එදා මේ ගමට යන්න සූදානම් වෙනකොට මේ හොරු මේ මිනිස්සේ අල්ලගත්තා. අල්ලගෙන කිව්වා දෙන්න සල්ලි කියලා. මිනිස්සු මගේ ළඟ මේ මිනිස්සයෙක්ව මගේ ළඟ සල්ලියක් නැහැ කිව්වා. එහෙනම් මෙච්චර කලක් එකතු කළේ. එකතු කළා තමයි දෙයනේ එකතු කරපු හැම සතියක්ම මම චෛත්‍ය කර්මාන්ත කරන තැනට යවුව මගේ ළඟ සල්ලි නැහැ කිව්වා. එක මිනිහෙක්ව හොරු අතරත් තින්නමනේ හොඳයි කියලා. ඔන්නේ මිනිස්සය ඇතැල්ලා දාන්න කිව්වා. නැහැ තව මිනිහෙක්ව නැහැ මේ මිනිහා පණ පිටින් ගියොත් අපිට අය හොරුකම් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මේ කතාව මතක ඇති පින්නතුන්ට. අනේ මේ හොරු කණ්ඩායම කරපු දේ තමයි අර සෝවරත උපාසක මහත්තයා මහා ඝන කැලෑවේදී අමු අමුයි මරලා දැම්මා. වැඩි වෙලාවක් ගියේ නැහැ. පොතේ කියනවා පින්නතුනි දේශනාවේ ඒ හොරුන්ගේ ඇස් පහන් සිළු නිවි ගියාසේ අඳ වුණා කියලා.
පහන් සිළු නිවී ගියාසේ අන්ද වුණා. එදා ඉඳලා ඒවනේ අන්දවනේ. එතකොට කාශ්‍යප බුදුහාරෙන් කාලෙත් ඒවනේ අන්දවනේ අපේ ගෞතම බුදුහාරෙන් කාලෙත් ඒවනේ අන්දවනේ. ඒ කියන්නේ බුදුරු දෙනමකගේම කාලේ ඒවනේ අන්දවනේ. දැන් බුදුහාඳුරු රාහුල පුංචාර එක් කරන් යන්නේ කොහාටද? පින්නතුණි අන්දවනේට. එක් කරගෙන ගෙයලා බුදුහාමුදුරුව පත්කඩේ තලාගෙන වාඩි වෙන්නේ කියලා අනිත් එක මේකේ දේශනාවේ පින්නතුණි රාහුල පුංචාඳුරුව තමයි මේ ශාසනයේ පළවෙනි මේ සාමණේර ස්වාමීන් වහන්සේ පළවෙනි සාමණේර ස්වාමීන් වහන්සේ. එන්නේ බුද්ධ කාලේ පින්නතුන් දන්නවනේ ගොඩාක් පින්නතුණි කියන්නේ මහාන වෙලා තියෙන්නේ තරුණ වයසට ගියාට පස්සේනේ එහෙම තියෙනවනේ. දැන් මේ පුංචි කාලේ ගොඩක් පින්නතුනි මහාන වෙන්නේ. ඉතින් ගොමාරි පළවෙනි සාමණේර ස්වාමීන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුව. ඒ රාහුල පුංචි හාමුදුරුව මහාන කරන සිද්ධිය රුවන්වැලිසෑයි ධාතු ගර්භයේ චිත්‍රයක් හැටියට පින්නතුනි අඹලා තියෙනවා. එතකොට ඉතනකො ධාතු ගර්භයේ රුවන්වැලිසෑයි ඒ වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරන්න ඒ සිද්ධිය මේ ශාසනයට කොච්චර පින්නතුනි වටිනවද? ඒ වගේම කියනවා රාහුල පුංචි හාමුදුර කවදාවත් පින්නතුනි අවවාදයක් මිසක අනුශාසනාවක් කරන්න ඕනුනේ නෑ. පින්නතුන් කවුරුත් දන්නවනේ අවවාදේ කියන්නේ එකක්නේ, අනුශාසනාව කියන්නේ තව එකක්නේ. අවවාදේ කියන්නේ වරක් කිව්වට පස්සේ ඒක අහන්න ඕනේ. අනුශාසනාව කියන්නේ එකම දේ, ආයි 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 කියන්නේ නම් ඒකට කියන්නේ අනුශාසනාව කියලා. නමුත් අනුශාසනාවක් කරන්න ඕනුනේ නෑ, අවවාදයක් විතරයි කරන්න ඕනුනේ. පුංච ශික්ෂාපදයක්වත් කඩන්න රාහුල පුංචාඳුරු කවදාවත් පෙළඹුණේ නෑ. පින්නතුන්ට මතක ඇති අර භාගතුන් වහන්සේ අග්ගාලව කියන චෛත්‍යස්ථානයේ පින්කමකට වැඩම කළානේ. ඒ වෙලාවේ උපසම්පදා ස්වාමීන් වහන්සේ තමයි ඔක්කොම මෙතන හිටියේ. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට හිටියේ මේ පුංචි රාහුල් හාමුදුරුව විතරයි. ඉතින් එදා රාහුල පුංචි හාමුදුරුව සැතපෙන්න තැනක් නැතුව සැතපුණේ බුදුහාරගේ වච්චකුටියේ. වච්චකුටිය කියන්නේ වැසගෙළියට. ඒ බුදුහාඳුරු දෙවි පාන්දර අවදි වෙලා වච්චකුටියට වැඩියා. ඉතින් උගුර පෑදුවා බුදුහාඳුරෝ. ඇතුළ ඉඳන් කෙනෙකුත් උගුර පෑදුවා. ඇහුවා කවුද කියලා. බුදුහාඳුරෙම රාහුල කිව්වා. රාහුලයි මෙතන. ඉතින් ඔබ වහන්සේ කියලා තියෙනවනේ සාමණේර සාමින් වහන්සේ නමකට උපසම්බදා සාමින් වහන්සේලාත් එක්ක ඉන්න එක කාමරේ කුටියේ ඉන්න එපයි කියලා බුදුහාඳුරෝ කියලා තියෙනවා. ශික්ෂාපදයක් පනවලා තියෙනවා. ඒ නිසා මේකේ දැන් ඔක්කොම ඉන්නේ උපසම්පදා සාමින් වහන්සේලා, මම විතරයි සාමණේර. ඉතින් මට ඉන්න තැනක් තිබුණේ නැහැ, සැතපෙන්න තැනක් මම වච්චකුටි හැතපුණයි කිව්වා. එතකොට රාහුල එළි වෙනකන් හිටියේ මෙතනද කියලා ඇහුවා. එහෙමයි සාමීනි. බුදුහාර දොස් කිව්වේ නැහැ. බුදුහාන් ටිකක් සංවේගයක් ඇති වුණා. දැන් අද රාහුලට මේ ටික වුණා නම් මම නැති කාලෙක අනාගතයේ උපදින ශ්‍රාවකයන්ට මේකට මොකද වෙන්නේ? කාගේ පිළිසරණක්ද? ඒ වෙලේ බුදුහාඳුරෝ කතා කළා සැරියුත් මහරහතන් වහන්සේට. කතා කළේ කොහොමද සාරිපුත්ත මේ ප්‍රඥප්තිය නැත්තම් ශික්ෂාපදේ මම ලිහිල් කරනවා කිව්වා. ලිහිල් කරනවා කිව්වා. ඒ කොහොමද? අද ඉඳලා උපසම්බදා ස්වාමින් වහන්සේ නම කාමරේ නැත්තම් කුටියේ සාමණේර ස්වාමින් වහන්සේ නමකට රාත්‍රී කාල දෙකක් විතරක් ඉන්න පුළුවන්. හැබැයි තුන්වෙනි දවසේ අරුණ නැගෙන්න කලින් ඒ ස්වාමින් වහන්සේ මේ උපසම්බදා ස්වාමින් වහන්සේ කාමරෙන් පිටවෙන්න ඕනේ. ඉතින් මම කිව්වේ යගේ පුංචි ශික්ෂාපදයක්වත් කඩන්න කවදාවත් පින්නතුනි පෙළඹුණේ නැහැ රාහුල පුංචි ආඳුරු. ඒ දවසක් පින්නතුනි යශෝදරාවනේ අම්මා, යශෝදරාව ගොඩාක් කාලෙකින් දැක්කේ නැහැ රාහුල පුංචි ආඳුරු. ඒතරයි මහාන වෙලා යශෝදරාවත් අනේ දවසක් ගිහිල්ලා යශෝදරාවේ කුටි ගාවට ගිහිල්ලා තට්ටකොල්ල ඇහුවනේ අම්මේ අම්මේ ගොඩාක් කාලෙකින් දැක්කනේ අසනීපයක්ක්ද කියලා ඇහුවා. ඊට පස්සේ යශෝදරාව කියනවා අනේ පුංචි රාහුල ආඳුරුවනේ පුතානේ මට බඩේ අමාරුවක් කිව්වා. එතකොට අම්මට මහාන වෙන්න කලනොත් මේක ගෙදරදී හැදලා තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ කෝ හැදලා තියෙනවා කිව්වා. එතකොට අම්ම මොකක් හරි ගත්ත බේතක් තියෙනවද කියලා ඇහුවා. ගිතෙල් මීපැණි උක්සකුරු මේ තුන කවලම් කරලා පානයක් හදලා බිව්වහම මට සනීප වෙනවයි කිව්වා. ආම පොඩ්ඩක් ඉන්න මං ගේන්නම් කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ගුරුවරයානේ කිව්වා අම්මට සරියුත් හාමුදුරුවනේ බඩේ අමාරුවක්, ගිතෙල් මීපැණි උක්සකුරු ඕනේ කියන කොහෙන්ද හොයාගන්නේ? රාහුල බය වෙන්න එපා, කොසලජ්ජුරුවන් ගෙදර ඕන තරම් තියෙනවා කොමාලිගාවේ.
සරි උත්තමඳුරු දිනම වැඩම කළා තමයි පින්නතුනේ ගිතෙල මී පණිය කුසගුර ගනල්ල පානයක් හදලා යශෝදරාවට පූජක මේ මේ පෙව්වේ බලන්නකෝ ඉතින් එහෙම සිද්ධියකුත් තිබුණා ඒ වගේම රාහුල කුමාරයා මහාන කරපු වෙලාවෙනේ සුද්දෝද රජු දුවගෙන පන්සලට ගියේ කියලා කිව්වේ බුදුහානේ මින් පස්සේ නම් අම්මා තාත්තගේ අවසරක් නැතුව දරුවෝ නම් මහාන කරන්න එපා කිව්වා ඒ නීතිය ප්‍රඥප්තිය අද්දක්වාම ක්‍රියාත්මකයි අපිට ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට අයිතියක් නැහැ අමතාතගේ අවසරයක් නැතුව මේ ශාසනය දරුව මහාන කරන්න බෑ. අමතාත නැත්තම් පුංචිමගෙන් හරි අහන්න ඕනේ. එහෙම නැත්තම් ඒ දරුව කවුරු හරි යටතේ පෝෂණය වෙනවනේ. කවුරු හරි පෝෂණය කරනවා නම් එයාගෙන් අවසරයක් ගන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම නැතුව අරගෙන මහාන කළොත් මහානකම පිහිටන්නේ නෑ. මොකද බුද්ධ ප්‍රඥප්තියක්. ඒ කියන්නේ ශික්ෂාපදයක්. ඒ කියන්නේ කඩ කරගෙන අපි ඉස්සරහට ගියාට පින්නතුනේ මහානකම පිහිටන්නේ නෑ. මේ කියාගෙන ආවේ එදා සුද්දෝ රජු මේ නීතියත් පනවන්නේ කියලා භික්ෂූන්ට මෙන්න ගෙදරාව එනකොට යශෝදරාව අඬනවා සුද්දෝ රජු අහන යශෝදරාවගෙන් ඇයිද මේ අඬන්නේ කියලා අනේ තාත්තා රාහුල ගියා ගියාමයි කිව්වා රාහුල ගියා ගියාමයි කිව්වා දුවේ නුඹ ඔහොම කියනවා රාහුල වගේ පුතෙක් නුඹට තව හිටිනම් ඒ පුතත් මම මහාන කරනවා කිව්වා දැන් හරමත් කියලා අවිල්ල හරමත් කියනවා. දැන් බුදුහාණ්ඩ කිව්වා අම්මා තාත්තගේ අවතරයක් නැතුව දරු මහාන කරන්න එපයි කියලා. යශෝදරාවට නකොට කියනවා නුඹට රාහුල වගේ තව පුතෙක් හිටිනම් ඒ පුතත් මහාන කරනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. බලන්න එපාය රාහුල බුදුහාඳුරු ගාවේ ඉන්න ලස්සන කිව්වා. ඒ කියන්නේ යන කොටත් මහාන කළා ඉවරයි. ලස්සන සිද්ධියක් නේක. ඉතින් මේ සතර දුකෙන් නිදහස් වෙන්න ගත්ත වේසක පින්නතුනි ප්‍රතිඵලේ. ඉතින් මේ පුංචි කරුණ ටික මතක් කළේ රාහුල පුංචි හරුගෙන පුංචි පැහැදීමක් ඇති කරගන්න. ඉතින් එදා අන්දවනේ ටෙක් කරගෙන ගිහිලා පත්කඩේ තලාගෙන වාඩි වෙන්නේ කියලා බුදුහාමුදුරුව අහනවා. දැන් මතක තියාගන්න මේ නිකං සූත්‍රයක් නෙවෙයි රාහුල පුංචි හාමුදුරුව රහත්භාවයට පත් කරපු සූත්‍රයේ පින්නතුනි මේ. යශෝදරාවටත් කලිනි රාහුල පුංචි හාමුදුරුව පිනවන් පෑවේ. තව දිසා දිව්‍ය ලෝකෙදි පිනවන් පෑවේ පින්නතුනි. දෙවියන් අතර අවුරුදු 55 දී වගේ. ඉතින් කොහොම හරි බුදුහාඳුරු අහනවා රාහුල රූපං නිච්ඡං වා අනිච්ඡාති. අනිච්ඡං බන්ති මේ රූපය අනිත්‍යයි. යම්පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යම කනිත්ත නම් දුකයිද සැපයිද? දුක්ඛං බන්ති ස්වාමිනේක දුකයි. දැන් උත්තර දෙනවා. දැන් පින්නතුනි ඉතන වෙති මේ පුංචි දරුවෙක් කොහොමද මෙහෙම උත්තර දෙන්නේ කියලා. නෑ පින්නතුනි මේ සූත්‍රයේ දේශනා කරන්න කලින් ඊට කලින් බුදුහාමුදුරුව ගොඩාක් සූත්‍ර දේශනා කළා. දේශනා කළා දේශනා කළා දේශනා කළා. අර එදා උදේ බුදුහාන්ට තේරුණා දැන් රාහුලට විමුක්තිය මුහුකුරා ගිය. නේ? විමුක්තිය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් බුද්ධිය නුවණ මුහුකුරා ගිය තත්වයක් දැන් රාහුලට තියෙන නිසා රාහුල පුංචි බණක් දැන් කියලා තේරුමක් නැහැ. වළඳන හැටි පවා බුදුහාඳුරුව කියලා දුන්නා වළඳන හැටි පවා බුදුහාඳුරුව කියන රාහුල මාලිගාවේ නම් ඉතින් රත්තරන් භාජන තිබුණේ මෙහෙ නෑ කිව්වේ ඒවා මේ තියෙන්නේ මැටි පාත්‍රයේ කිව්වා රාහුලට ඉතින් අම්මා යශෝදරාව රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟානලු කැම් බෙදලා දෙන්නේ ඒ ශාක්‍ය වංශනේ ඈ ඉතින් බුදුහාඳුරුව රාහුල දැන් මෙහෙව නෑ කිව්වා ඇයි දැන් මහාන වෙලානේ මේ තියෙන්නේ මැටි පාත්‍රේ තියෙන්නේ මේක පරිසම් කර ගන්න ඕනේ. මේකත් අරගෙන ගියක් ගියක් ගානේ ගිහිල්ලා මිනිසු දින දෙකකින් තමයි යැපෙන්න වෙන්නේ කිව්වා. රාහුල මාලිගාවේ පැත්ත පළාතකට ආය යන්න හිතන්නවත් එපා කිව්වා. මොකද මේ මාලිගාවේ සැප නැහැ කිව්වා. සැප හොඳයි ඉතින් මෙලවට විතරක් නමුත් මම සදාකාලික හොයන සැපය රාහුල මාලිගාවේ නැහැ කිව්වා. අනිත් එක රාහුල ගෙදරදී අම්මතුරුළු කරගෙන බුදිය ගත්තට මෙහෙ කවුරුත් නැහැ කිව්වා. මෙහෙම පෙරලි පෙරලි බුදියන්නත් බෑ මෙහි පිළිවිලකට බුදියන්න ඕන කිව්වා. කියනවනේ සිංහ සෙයාවෙන් නිසතපෙන්ට ඕන කිව්වා. මිනිස්සු නම් එක එක විදිහට නිදා ගන්නවයි කිව්වා කාම සෙයාව තියෙනවයි කිව්වා. පේත සෙයාව තියෙනවයි කිව්වා. නමුත් රාහුල මෙහි බෑ පිළිවිලකට නිදා ගන්න ඕන කිව්වා. ලස්සරයිනේ. ඒ කියන්නේ සසුනට ඔබින විදියට ගිහි ජීවිතේ කරපු සියලු දේවල් කියන්නේ අවිද්‍යාව තියෙන කාලේ කරපු දේවල් ඔක්කොම දැන් අහක් කරන්න කිව්වා. අයින් කළා දැන් විද්‍යාව පහල කරගන්න වැඩපිළිවෙලකට රාහුල ඔබින විදිහට දැන් හැදෙන්න ඕන කිව්වා.
හරිම ලස්සනයිනේ. ඉතින් ඉන්න දේශනාවෙත් කියනවා පින්නතුනි අඩමුතරමේ මහණුනාට පස්සේ අවුරුදු 5ක්වත් ගුරුවරයා ළඟ ඉන්න ඕනේ. අවුරුදු 5ක්වත්. එතකොට තමයි හොඳ ශික්ෂණයක් ඉක්මීමක් ඇතුව හැදෙන්න පුළුවන්. ඒක හරි වටිනවා. ගුරුවරයෙක් ප්‍රාර්ථනා කරන්නේ මැරෙනකන් කවදාවත් වරදින්නේ නැහැ. ගුරුවරයෙක් ඉන්නකොට ඉන්නවයි කියලා හිතනකොට වැරදි කරනවා අඩොයි. ගුරුවරයා වැරදි නොදකින්න පුළුවන්. නමුත් වරද දකින්න වෙන කෙනෙක් හරි ගුරුවරයාටයි ගිහිල්ලා කියන්නේ මෙන්න ගෝලයා මෙහෙම කළා කියලා. එතකොට දන්නවා මම මේ වරද කළත් මගේ ලොකු හාමුදුරුවන්ට නැත්තම් ගුරුවරයාට මේක ආරංචි වෙනවා. එහෙම නැති වෙනකොට වැරදි කරනවා ඕ වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගුරුවරයෙක් නෑ කවුරුවක් නෑ. එහෙම නැති වෙනකොට එහෙම තියෙනවනේ. ඒවා සාමාන්‍ය දේවල් කියලා අපි සැලකුවට පින්නතුනි අර බාහිර ලෝකේ ගත්තාම පින්නතුනි පැහැදීම එතනින් නැති වෙනවා. ඉතින් බුදුහාඳුරු දේශනා කළා දානි වන්දන කොට රාහුල හොඳට පරිස්සමෙන් මතක තියාගන්න බත් පිඩු හතරක් පහක් වළඳන ඉඳ තියාගෙන බඩේ වළඳනේ කරුණාකර නතර කරන්න කිව්වා. ඒතර ටික පුරවන්න ඕනේ වතුරෙන් පුරවන්න කිව්වා. ඒ වගේ මහා ගොඩාක් කරුණු කාරණා කියලා දුන්නා. රාහුල පුංචාරිතරක්නේ අපිටත් කාටත් පින්නතුනේ ඒව හොඳයි. රාහුල ආහාරයක් ගන්නකොට ඉති පුරාණංච වේදනම් පටිහංකාමේ. ඒ කියන්නේ පැරණි වේදනා නැති කරගන්න කියලා හිතාගෙන ආහාරය ගන්න කිව්වා. පැරණි වේදනාව බඩගින්න. ඊට පස්සේ වැඩිපුර වැළඳුවට පස්සේ ඇති වෙන අලුත් වේදනාවක් තියෙනවනේ. ඒ කියන්නේ උස්බුරුතාව. ඔව් ඊට පස්සේ බඩගින්න ඊට වැඩි යපන් කෑවට පස්සේ වැඩිපුර කෑවා. ඒ මොකක් කරගන්න බෑනේ. ඔව් ඒක කිව්වර පැරණි වේදනා නැති කරගන්නයි වැඩිපුර කෑවට පස්සේ ඇති වෙන අලුත් වේදනාවක් ඇති නොවෙන්නයි කියලා හිතාගෙන ආහාරය ගන්න කිව්වා. එතකොටයි ආහාරයක් හොඳට දිරවන්නේ. එතකොට ගොඩාක් කනකොට පින්නතුනි බඩ පිරෙන්න කන්ට ඕනේ. නමුත් දේශනාවේ කියනවා එහෙම මහා ගොඩක් කනකොට දිරවන්න අමාරුයි පින්නතුනි. එතකොට ශරීරයේ ලොකු වෙහෙසක් ගන්න ඕනේ දිරවන්න. එතකොට ආයුෂ ඉක්මනටම අඩු වෙන්නත් පුළුවන් කිව්වා. සිංහසෙයාවෙන් එහෙම නිදා ගන්නකොට ආයුෂ දියුණු වෙනවා. දියුණු වෙකල කියන්නේ ලේ ධාතු ඇඟ පුරා හොඳට ගමන් කරනවනේ. මිනිස්සු අතපය අට කරගෙන බුදියන්නේ අතපය යට කරගෙන බුදියන්න හොඳ නේද? ලේ ධාතු ඇඟ පුරා ගමන් කරන්නේ. මේ රාහුල පුංචාට දුන්නු අවවාද මේ. එතකොට මේ කෙනෙකුට තමයි නිවනට මේව අදාළ වෙන්නේ නැහැ නේද කියලා. නැහැ නිවනට මේව අදාළ වෙනවා. නිවනට මේව අදාළ වෙනවා. ඇයි පින්නතුනි? ශික්ෂාවක් නැත්නම් ශික්ෂාකාමී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තෙත් රාහුල පුංචි හාමුදුරුවෝ. ඒ වගේ කල්පනා කරනකොට හික්මීම කියන එක නිවන අවබෝධ කරගන්න පින්නතුනි හරි වටිනවා. ඉතින් අහනව රාහුල මේ යම් පනානිච්ඡං දුක්ඛං වා සුඛං වා. රාහුල යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා ඇහුවා. දුක්ඛං බන්තේ සාමිනියක දුකයි. යම් පනානිච්ඡං දුක්ඛං විපරණාම ධම්මං. කලනුතං සමනුපස්සිතං ඒසෝ මම ඒසෝ මස් මේසෝ මෙයත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ පවත්ින්න පුළුවන්ද? පවත්න්න බෑ. ඇයි ඒ? ආත්ම වශයෙන් පවත්න්න පුළුවන් දෙයක් මේක නෑ. ආත්ම වශයෙන් මේක පවත්න්න පුළුවන් නම් මේ කුණු ශරීරය කවදාවත් ආබාධයක් ලෙඩවීමක් පිණිස වැටෙන්නේ නෑ මේක. ආත්ම වශයෙන් පවත්න්න බැරි නිසාම තමයි මේකට කිව්වේ අනාත්මයි කියලා. පුළුවන් ඉතින් ආත්ම වශයෙන් يعني මගේ කියලා පවත්න්න පුළුවන් නම් ලෙඩ වෙන එක ජරාවට පත් වෙන එක නතර කරන්න පුළුවන්. නමුත් ඒක බැහැනේ මේ රූපේට. බැහැ. උපන්දාය ඉඳලා දිරලා අන්තිමට පින්නතුනි දිරලා අන්තිමට ඉතින් පොළොවටම දිරලා ගියන ජීවිත පින්නතුනි මේවයි තියෙන්නේ මේ. එච්චරයි. ඔක්කොම එකතු කරලා ගත්තොත් පිච්චුවට පස්සේ අත මිටි මුල වල ගන්න පුළුවන් පුංචි අලු ගොඩකට තරම් මේක පින්නතුනි බඹයක් තරම් වූ ශරීරය ගන්න පුළුවන්. එච්චරයි. මේ ලෝක දෙයක් නැහැ. මේකේ බුදුහාමුදුරු දේශනා කරනව රාහුල මිනිස්සු මේකට තණ්හාවක් ඇති කරගන්නවා. මිනිස්සු මේකට මානයක් ඇති කරගන්නවා. මිනිස්සු මේකට දිට්ඨියක් ඇති කරගන්නවා. ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන මේක තියෙන දහක්කල් රාහුල දුකින් මිදෙන්න බෑ. තණ්හාවක් ඇති වෙන්නේ කොහොමද මේකට? කෙනෙක් හිතනවා කෙස්ලොම් නියදත් ආදී නෑ පටවිය ආදී සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ කුණු ශරීරය පිළිබඳව මේකට තෘෂ්ණාවක් ඇති කරගන්නවා.
මේක වැඩිපුර සරසන්න 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 මේකට ඇති වෙන්නේ ආසාව ඒක තමයි ස්වභාවය මේ කිව්වේ මේ අප්‍රසිද්ධ වින්න කතාව නෙමෙයි තැනකට යනකොට පිළිවෙලකට යන්න ඕනේ නමුත් ඉන් ඔබට මේව පාඩ කරන්න එහෙම ගියාම වෙන එකම දේ තමයි තෘෂ්ණාව ඇති වෙනවා මේකට දැන් අපි බලාපොරොත්තු මේකෙන් මිදෙන්න ඒ කියන්නේ ආයි වගේ ආයි මේ වගේ කයක් නොහඳ ඉන්න පැතුම හොඳයි නමුත් පැතුමට හරියන ප්‍රතිපදාව කරන්න නැත්නම් ප්‍රාර්ථනාව හරියන්නේ නැහැ දැන් ස්ත්‍රීත්වය කියන එක දුකක් නේ ස්ත්‍රීත්වය ලබාගත්තු අම්මලා දන්නවා ඒක ස්ත්‍රීත්වයේ දුකක් එබ දුකෙනෙක් ආයි ප්‍රාර්ථනා කරන්නේ ස්ත්‍රියක් වෙලා නම් උපදින්න එපා මොකද දුක විඳින්න බැරි කමට පිරිමියෙක් වෙනවා නම් හොඳයි ඊළඟ ආත්මේ කියලා ප්‍රාර්ථනාව හොඳයි ඒ අම්මගේ නමුත් වැඩේ තියෙන්නේ ඒ ස්ත්‍රිය ප්‍රාර්ථනාවට හරියන විදිහට වැඩ කරන්නේ නැහැ ස්ත්‍රිය මේ ශරීරේ හරියට සරසනවා පුරුෂ පක්ෂයට වඩා වරදක් දෝෂයක් කියනව නෙවෙයි ඒ කියන්නේ පුරුෂ පක්ෂයට වඩා ස්ත්‍රී පක්ෂයේ මේ ශරීරයට හරි ආසයි ඒ නිසා මේක සරසනවා පාට කරනවා එක එක දේවල් කරනවා හරියට දේවල් කරනවා නේ නමුත් එයාගේ පැතුමක් තියෙනවා මොකද්ද ඊළඟාත්ම ස්ත්‍රී ආත්මභාවයෙන් මිදෙන්නේ මොකද වැඩේ තියෙන්නේ මිදෙන්න පැතුමක් කළාට ඊට හරියන ප්‍රතිපදාව පුරන්නේ නැහැ මොකද ඇයි මේකට ආසාව තියෙන නිසායි ආයි ආයි මේක සරසන්නේ මේක වෙයි මගුල් ගෙදරකට පිළිවිලකට යන්න එපා කියන එක නෙවෙයි ලස්සනට යන්න ඕනේ නමුත් මේ තියෙන දෙයට වඩා මේ උපමට්ටම් කරන්න ගියාම තමයි වෙන්නේ ඒ වගේ ඒක ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ ඉතින් කාටත් ඒවා එන අපිටත් අයිති ඉතින් බුදුහාඳුරු දේශනා කරනවා ඉතින් අර ආත්ම වශයෙන් පවත්තන උත්සාහයක් ගන්නකොට පින්නතුනි අනාත්ම කියන ස්වභාවය Tamanට වැටහෙන්නේ වැටෙන්නේ නැහැ දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා රාහුල මේ කිව්වේ ඇස ගැනනේ චක්කුන් නිච්ඡං වානිච්ඡාති ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇස අනිත්‍යයි කිව්වා රාහුල දන්නවද ඇහැටගෙන තියෙන හේතුවක් ඇතුව කියලා මේ ඇහැ නිකන් ලැබිච්ච එකක් නෙවෙයි මේ ඇහැ අතීත හේතුවක ඵලයක් ප්‍රතිඵලයක් අතීත හේතුවක ඵලයක් මේක අතීත හේතුවක ඵලයක් කිව්වේ ඇහැක් ලබන්න අතීතයේ හේතු සදපු නිසායි දැන් ඇහැනමති ඵලය ලැබුණේ කනක් ලැබුවේ අතීතයේ හේතු සකස් කරපු නිසා ඒ නිසා ඇසක් කනක් නාසයක් දිවක් ශරීර ලබන්න නම් පින්නතුනේ අපි අතීතය සකස් කළා එතකොට පින්නතුන්ට හිතනවද මේක අම්ම හැදුවා කියලා මේ කුණු පංචස්කන්ධේ නෑ මේක තාත්තද පේකුත් නෙවෙයි අම්ම තාත්තා ඵලි නෑ මේකට මේක පින්නතුනේ අපි හදාගත්තු හේතුක ඵලයක් මට තියෙන්නේ මම අතීතේ හදාගත්තු හේතුක ඵලයක් වැඩේ තියෙන්නේ අතීතේ හේතු හැදුවා ලැබෙලා තියෙන්නේ කුණු පංචස්කන්ධයක් දැනුත් මේක ලබාගෙන අපි කරන්න හදන්නේ පින්නතුනේ හේතු හදන එක නම් අනාගතයටත් මේ ඵලෙම ලැබෙනවා පින්නතුන් කවුරුත් දන්නව පින්නතුන්ට කාමයක් විඳිනවා නම් විඳින්න ඕන නම් මේ කුණු කොට ආයි ලබන්න ඕනේ ප්‍රාර්ථනා කරන්න ඕනේ මොද ඔයත කවුරුත් දන්නවා කුණු පංචස්කන්ධයක් ලබන්නේ නැතුව කාමයක් විඳින්න පුළුවන්ද බෑ එහෙනම් කාමයේ විඳේ කොහේ ඉඳගෙනද මේ කුණු පංචස්කන්ධය තුළ ලොකු ආස්වාදයක් විඳ කාමයක් එක්ක ඒක ආයි ඕන නම් මොකද කරන්න ඕනේ ආයි ඕන නම් ඉතින් ආයි ප්‍රාර්ථනා කරන්න ඕනේ එතන බුදුහාරු දේශනා කරන සමහරුන්ට කායික වශයෙන් කාමයක් විඳින්න බැරි වෙනකොට සමහරු කරන්නේ අතීත කාමය මතක් කරනවා කායික වශයෙන් වර්තමානයේ කාමයක් විඳින්න බැරි වෙනකොට සමහරු කරන්නේ අතීතයේ විඳපු කාමයේ සිහි කරනවා අතීතයේ විඳපු කාමයේ සිහි කරනකොට එයා ජීවත් වෙන්නේ අතීත කාමයේ තුල එමෙනෙහි කරන්න පුළුවන් නේ උදාහරණ කිනු අතීත කාමයේ මෙනෙහි කරන්න එපයි කියලා මොකද අතීත කාමයේ මෙනෙහි කරනකොට හේතු හැදෙන්නේ කොතෙන්ටද? වර්තමානයේට. වර්තමානයේ හේතු හදනකොට අනාගතයටත් ඵල ලැබෙනවා. එතකොට ඒත් කායික වශයෙන් කාමයක් අතීතේ වින්දනම් ඒ කාමයේ ගැන දැන් මතක් කරන්නවත් එපා. මොකද ඒ කාමයේ වින්ද එක හරි ඉවරයි. දැන් අතීතෙට ගිහින් ඉවරයි ඒවා. සමහරු කරන්නේ පින්නතුනි කායික වශයෙන් විඳින්න බැරි වෙනකොට අතීත කාමයේ සිහි කරනවා හරියට. වැඩේ තියෙන්නේ පින්නතුනි භයානකත්වය තමයි හේතු හැදෙනවනේ.
මොකද එයා අතීත කාමයේ වර්තමානයේට ගන්න වෙන මොකක් කන් නිසා නෙවෙයි එයාට ඒ කාමයේ ආපහු ඕන ඕන නිසා ඕන නිසා ඉතින් අරගෙන වර්තමානයේ හේතු වඳුන හරියට ඵලයකුත් ලැබෙල ඉවරයි මොකද එයා දන්නවනේ මේ කුණු පංචස්කන්ධය ලබන්නේ නැතුව මට ආයි කාමයක් වෙදින්න බැහැ කියන එක බලන්න කොච්චර ලස්සන දේශනාවක්ද කියලා නේ බුදුහාර දේශනා කළ ඒකයි අතීත පංචස්කන්ධයේ ලොහ බඳින්න එපා මජ්ක්‍ධිමනිකායේ ඒත් මේ තුන්වෙනි කොටසෙම බුදුහාර දේශනා කළේ බද්දේක රත් සූත්‍රය කියලා මතකද බද්ද කියන්නේ යහපත් ඒක කියලා කියන්නේ හුදෙකලා බද්දේක රත් ඒ කියන්නේ උත්තරීතර හුදෙකලාව උත්තරීතර හුදෙකලාව ලස්සනයි උත්තරීතර හුදෙකලාව ඒ කියන්නේ හුදෙකලාව ඉන්න කෙනෙක් බුදුහාර මතක් කරනවා අතීත පංචස්කන්ධය ගැන ලොහ බඳින්නත් එපාය අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරන්නත් එපා උත්තරීතර හුදෙකලාවනේ උත්තරීතර හුදෙකලාව එන අතීත පංචස්කන්ධය ලොහ බඳින්නේ කොහොමද අතීත පංචස්කන්ධය ලොහ බඳින්නේ කෙනෙක් හිතනවා මං අතීතේ මේ වගේ රූපයක් ඇතුව හිටියා අතීතේ මෙබඳු වේදනාවක් සංඥාවක් සංකාරයක් ඇතුව හිටියා කියලා අතීත පංචස්කන්ධය තුල හිත පිහිටවනවා තේරුණානේ ඒ තමයි කිව්ව අතීත පංචස්කන්ධය ලොහ බඳිනවා කියලා අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරනවා ඒ කොහොමද මං අනාගතයේ මෙබඳු රූපයක් ඇතුව උපදීවා මෙබඳු වේදනාවක් ඇතුව උපදීවා ඒක සැප වේදනාවක් වෙනවා දුක් වෙන්නේ ඒ වෙන්න පුළුවන් එතකොට අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරනවා දැන් බුදුහාමුදුරුවෝ දෙකම හොඳයි කිව්වා නෑ දෙකම එපයි කිව්වා මොකද අතීත පංචස්කන්ධය ලොහ බඳින්නත් එපයි කිව්වා අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරන්නත් එපයි කිව්වා දෙකම එපා කිව්වා නම් මොකක්ද දැන් කරන්න ඕනේ වර්තමානයේ මේ තියෙන පංචස්කන්ධයේ දෙස අනිත්‍ය ආදී වශයෙන් මටත් ඔය ඇත්තන්ට අපි කාටත් ලැබිලා තියෙන දැන් පංචස්කන්ධයක් ඒ ලැබිච්ච පංචස්කන්ධයේ දෙස අනිත්‍ය ආදී වශයෙන් බලන්න කිව්වා කෙටිම කියන විදර්ශනා ප්‍රඥාවෙන් බලන්න කිව්වා විදර්ශනා ප්‍රඥාවෙන් කියන්නේ එකින් එක වෙනම අරගෙන බලන්න කිව්වා දැන් ඇස් දෙක පියාගත්තාම අපිට පින්නතුණි කෙස් වෙනම ගන්න පුළුවන් හිතින් ලොම් වෙනම ගන්න පුළුවන් මස් වෙනම ගන්න පුළුවන් දැන් හිතෙන් හිතනවා එහෙම වෙන් කළා වෙන් කළා වෙන් කළා හිතින් තමන්ම හිතන්ට ඕනේ මොකද්ද මේකේ මෙන්න මේක කුණප කොටස් 32 වෙන් කළා හිතින් හිතන්ට ඕනේ මොකද්ද මේකේ සුවඳ මොකද්ද මේකේ හොඳ නෑ එතකොට තේරෙනවා මේ ලෝක දෙයක් නෑ ඔක්කොම තියෙන්නේ 32ම තියෙන්නේ ගඳ ගඳ ගන්න දේවල් එතකොට එහෙම මෙනෙහි වෙනකොට ඒ ඇත්ත මේ කුණ කොටට නිකන් කලකිරෙයිද සතුට වෙයිද නේ කලකිරෙනවනේ මොදේ දන්නවනේ සුවඳ ගන්න කිසිම දෙයක් මේකේ නෑ දැන් මං වෙන් වෙන් වශයෙන් 32ම අරගෙන මං බැලුවනේ දැන් ඉතින් බැලුවා 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 32ම අරගෙන බැලුවා මොකක්වත් ගඳ සුවඳ ගන්න දෙයක් නෑ ඔක්කොම තියෙන්නේ ගඳ ගන්න දේවල් නේ ඒ නිසා මේකට කලකිරෙනවා කලකිරුනොත් ඒ පුජ්‍යලයා කලකිරෙන්නේ අවබෝධයත් එක්කමද නැත්නම් නිකම්මද අවබෝධයත් එක්ක අන්න බතක තියාගන්න අවබෝධයත් එක්ක කලකිරෙන කෙනා ආයි කවදාවත් අනාගතයට මේ කුණු පංචස්කන්ධය හදන්න හේතු හදන්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද? හේතු ඇති වෙනකොටම නිරුද්ධ කරනවා. තේරෙනවද ලස්සන වචනයක්. හේතු ඇති වෙනකොටම නිරුද්ධ කරනවා. හේතු ඇති වෙනකොට නිරුද්ධ කරන්නේ කොහොමද? දැන් අනාගතයට මේ කුණු පංචස්කන්ධය නොහදා ඉන්න වර්තමානයේ තියෙන පංචස්කන්ධය ඇති. තේරුම් ගත්තොත් දැන් අපි කරන්න ඕනේ හේතු ඇති වෙනකොටම නිරුද්ධ කරන්න. මොකද හේතු ඇති වෙනකොට නිරුද්ධ කරේ නැත්නම් හේතු හැදෙනවනේ. ඇති වෙනකොටම නිරුද්ධ කළාට පස්සේ හේතු හැදෙන්නේ නෑ. ඒකෙන් මොකද්ද කිව්වේ? ඇසින් රූප දැකලා රාගය උපදවාගෙන නිමිති අනිමිති වශයෙන් ගන්න එපා කිව්වා. අන්න එතකොට හැ පරිස්සම් කරගත්තා. හැ පරිස්සම් කරගා රූපයත් එතකොට පරිස්සම් වෙනවා. එහෙනම් එතකොට චක්කු විඥානයත් පරිසංගනවා කියලා කියන්නේ ඒ ඇත්ත ඒ කියන්නේ දැක්කා එච්චරයි දැක දෙයට සීමා කරගත්තා ඉන් ඔබට අන්න යන්නේ නැහැ අන්න හේතු ඇති වෙනකොටම නිරුද්ධ කළා කණින් අපි ටෙලිනාට්‍යයක් බැලුවා හරි සින්දුවක් ඇහුවා හරි නේ එහෙම තියෙනවනේ එතනින් ඒක ඉවරයි ආ ඉන් ඔබට දේවල් යන්නේ එහෙම දේවල් නැහැ
සමහරු ඉන්නෝ මේ ලස්සන දාගෙන ඔව් සින්දුත් කියනවා සින්දුත් අහනවා ඒවත් කරනවා විනෝද වෙනවා බණ පොතුත් කියවනවා බණත් අහනවා භාවනත් යප්පේ ඔක්කොම කරනවා හැබැයි ඒ කිසි දෙයක් කරෙහි ආ ඕනට වැඩි යන්නේ නැහැ එමින් ඉන්නෝ ජීවිතේ බොහොම ලස්සන තියාගෙන ඒ අදාළ දනට අදාළ විදියට ඒ ඇත්ත බොහොම කල් ලස්සන කටයුතු කරනවා බණ නම් කියනවා නම් ඒලාට හොඳට බණ අහනවා සින්දු කියනවා නම් ඒලාට හොඳට සින්දුක් කියනවා නේ එච්චරයි එතනින් ඒක ඒව මනසට දාගෙන එහෙම් භුක්ති විඳින යන්නේ නැහැ මේක ලස්සන ජීවිතයකට පින්නතුණේ අර හේතු ඇතින තන නිරුද්ධභාවයට පත් කළාට පස්සේ පින්නතුණේ ඵලයක් හැදෙන්නේ නැති බව යාඳුර දන්නවනේ තණ්හා ඊළඟට මේකට ඇති වෙන මානයක් කිව්වා මේකට මානයක් ඇති වෙන්නේ කොහොමද කෙනෙක් හිතන්න පුළුවන් කෙස්ලොම් නියදත් ආදීන් අන් අයට වැඩිය මම උසස් මොකද මේක සරසනකොට ඇති වෙනවනේ දැන් අපි ගොඩාක් වෙලාවට පින්නතුනේ බලන්නේ මේක සංසන්දනය කරලා බැලීමනේ මගුල් ගෙදරකට ගියත් ඉතින් ඕගනේ ඉතින් එහෙම ඉතින් මානෙ ඇති වෙනවනේ ඒ ස්වභාවය ඉතින් ඒමයි ඔක අග හොයනවා මුල හොයනවා කොහෙට ගියේ කොහෙන්ද හැදුවේ ඒ සෑම දෙයක්ම හොයනකොට ඒ තුල පින්නතුනේ එයා හිතනවා මේ කෙස්ලොම් නියදත් ආදීන් අන් අයට වැඩිය මම උසස් ඊට වඩා මම පාට කරපේක වටිනවා මං ගත්තේ ඒ රටෙන් මේ රටෙන් කියලා එහෙම ඒ එහෙම හිතනකොට කල්පනා කරනකොට මොකක්ද ඇති වෙන්නේ මානිය ඇති වෙනවා ඒ මන බලනවනේ තණ්හා දිට්ටි තණ්හා මාන දිට්ටි ළඟට දිට්ටි ඇති වෙනකොට බුදුහාරු වදාලා කෙනෙක් හිතනකොට කෙස් ලොම් නියදත් ආදී මේ තමයි එකම ජීවේ මේ තමයි එකම ශරීරය මේවට තමයි වීදම් කරන්න ඕනේ වෙනම කොට වීදම් කරන්න ඕනේ නැහැ ඒ හරියට හිතට කරනවා ඉතින් ඒකම ආත්මයේ කොටගෙන සලකලා පින්නතුනේ කටයුතු කරනකොට ඒ පුජ්‍යලයා තාමත් වෙන්නේ දෘෂ්ටි එකයි. ඒ දෘෂ්ටියේ තියෙන තාක්කල් කවදාවත් ඒ ඇත්ත මේකෙ මිදෙන්නේ නැහැ කිව්වා. අසන දේශනාවක්. කෙටිම කියන බුදුහාරු කියන මේ පංචකාම සම්පත්තිය නිසා ලෝකේ මිනිස්සු විඳින සුවය මිනිසොන්ට තේරෙන්නේ මේ ආත්මේ ලබන නිවනක් වගේ කිව්වා. ඒ කියන්නේ කාමෙන්තර ලෝකයක්. නෑ ඒක තමයි ලෝකේ මිනිස්සුන්ගේ බැල් ඒක ඒ කාමයේ තියෙන තාක්කල් පින්නතුනේ දෘෂ්ටියේ තියෙන තාක්කල් ඒ ඇත්ත කවදාවත් සසරින් මිදෙන්නේ නැහැ. සමහරු තමන්ටයි තියෙනති කාමයක් ලෝකේ කාට හරියයි ති කාමයක්. තමන් කරගන්නත් උත්සාහවන්ත වෙනවා. ඒක සජීව වෙන්න පුළුවන් අජීව වෙන්නත් පුළුවන්. සජීවී තමන්ටයි තියෙනති අනුන්ටයි ති ලෝකේ සජීවී වස්තුවක් නම් ඒ ඇත්ත කරන්නේ තමන් කරගන්න උත්සාහවන්ත වෙනකොට තමන්ට තේරෙනව නම් මගේ වෙන්නේ නැහැ කියලා වගේ තේනකොට නිකන් ඉන්නෙත් නැහැ මිනිස්සු. නේ? ඊට වැඩි දේවල් හරි මිනිස්සු පාවිච්චි කරලා බලනවා තමන් කරගන්න. මේ කාටයි තේවද මේ? කාට හරි අනුන්ට ලෝකේ අයිති කාම වස්තුවක් ඔය තමන්ට පත්‍රයක් ගත්ත දවස් තුන හතරක් වයන්න පුළුවන්. නේ? ඒකෙම තේරෙන්නේ පින්නතුනේ අපිටයි දේවල් නෙවෙයි මේ ලෝක ගොඩක් වෙලාවට පින්නතුනේ අපි මනතර දාගත්තේ බාහිර ලෝකේ තියෙන දේවල්. ඉතින් බුදුහාඳුරු අහනවා ආධ්‍යාත්මික ආයතන හය ගැන මහනවා. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. භාගතුන් වහන්සේ වදාලා මිනිස්සු මේ රූපය මගේ කියලා ගත්තත් මට ඒත් කමක් නැහැ කිව්වා. මිනිස්සු රූපය මගේ කියලා ගත්තත් මට ඒත් කමක් නැහැ. ඇයි? රූපේ කාත්මික දිවරයිනේ. ඔව්. දැන් අපි අපවත් වුණා ආදාහනය කළා මෙතනින් මේක ඉවරයි. ඉවරයිනේ. නමුත් මනස නෑ. මනස ඉවර වෙන්නේ නෑ. ඒක තමයි භවෙන් භවයට යන්නේ. ඔයත මැරුණා එක වල දැම්මා පිච්චුවා. ඔතනින් ඔය රූප ඉවරයි. නමුත් ඔයත්ගේ මනස නෑ ඉවරක් වෙන්නේ නෑ. ඉවරක් වෙන්නේ නෑනේ. නෑ ඉවරක් වෙන්නේ නෑ. මේ කිව්වේ රූපේ මගේ කියලා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපේ මගේ කියලා ගත්තත් කමක් නෑ මහණෙනි. ඒකාත්මිකද මේක ඉවරයිනේ. මට දුක තියෙන මිනිස්සු මනසත් මගේ කියලා ගන්නවයි කිව්වා. ඒ මනස මගේ කියලා ගත්තට පස්සේ එකෙන් දෙකෙන් ඉවර වෙන්නේ නෑකෝ. ඒක දිගින් දිගට යනවා. ඒකනේ චිත්තේන නියති ලෝකෝ කිව්වේ. හිතින් තමයි මේ ලෝකේ අරගෙන යන්නේ. ඇයිද කියන්නේ හිතින් ඒ භවෙන් මෙහෙට අදිනවා මේ භවෙන් එහෙට අදිනවා. මිනිහෙක් වෙච්ච කෙනෙකුට පින්නතුනේ ත්‍රිසනෙක් වෙන්න වැඩි වෙලාවක් ලක් යන්නේ. හැබැයි ත්‍රිසනෙක් වෙච්ච කෙනෙකුට මිනිහෙක් වෙන්න ගොඩාක් කාලයක් යනවා. මිනිස්සු වෙච්ච අපිට ත්‍රිසනෙක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ. හැබැයි ත්‍රිසනෙක් වෙච්ච කෙනෙකුට මිනිහෙක් වෙන්න ගොඩාක් කාලයක් යනවා.
මේ ඔක්කොම තේරුම් ගන්න මොකක්වත් නෙමෙයි මේ සසරේ ස්වභාවයේ පින්නතුනේ පින්නතුන්ට මතකනේ අර මජ්ක්‍ධිම නිකායෙම තමයි ඒ දේවදූත සූත්‍රයේ බුදුහාමුදුරුව දාලේ දැන් යම රජුරුව ගාමට යමපල්ලෝ අරගෙන යන වැඩදි කරන මිනිස්සු දැන් යම රජුරුව අරලාගෙන ගියාට පස්සේ එතෙන්ින් මේ මිනිස්සයගෙන් අහනවා මනුස්ස ලෝකේ මලගෙවල්වල ගියේ නැද්ද කියලා ඇහුවා අද කාලේට කියනවා මලගෙවල්වල සාමිනී ගියා ඉතින් මලගෙවල්වල ගියා නම් නුඹට හිතන්න තියෙනුනේ මාමත් මැරෙනවයි කියලා අනේ සාමිනී ඒ ටික මට හිතුනේ නෑනේ කියනවා ඊට පස්සේ අහනවා නුඹ දෙවෙනි දේවදූත දැක්කන දෙවෙනි දේවදූතය දැක්ක නැද්ද කියලා අහනවා සාමිනී කවුද ඔය මනුස්ස ලෝකේ දැක්ක නැද්ද ඔය මේ මල මූත්‍ර කොටේ උඩුකුරුව පුංචි ලදරුව අම්මා එනකොට අපි ඇඟේ ගාගෙන මල මූත්‍ර කොටේ අපි දඟලනවනේ අපි කොච්චරම තියෙන්නේ නැද්ද ඉතින් මේ රජුනේ මේ මේ පුරුෂයාගෙන් අහනවා මනුස්ස ලෝකේ එහෙම දැක්කේ නැද්ද කියලා ඇහුවා සාමිනී දැක්ක කිව්වා එනකොට හිතන්න තිබුණානේ මමත් මෙහෙම හිටියය ආයෙපදුනොත් මටත් මෙහෙම ඉන්න වෙනම මම ඉක්මනට කුසල කරගන්න ඕනේ කියලා නුඹට හිතුනේ නැද්ද ඇහුවා ඒක අනේ සාමිනී වෙලාවක් තිබුණේ කියනවා යමරජුරවණෝ හරි. ඔබ දැන් තුන්වෙනි දේවදූත දැක්ක නේද? තුන්වෙනි දේවදූතයා. සාමිනී කවුද? ඔබ දැක්ක නේද මනුස්ස ලෝකේ ඉන්න කාලේ අවුරුදු 75 80 85 90 මිනිස්සු ඇඳන් ගොඩ අවුරුදු ගණන් ඉන්නව දැක්ක නේද ඒගොල්ලෝ වටුකුරු වෙලා. එමෙ ඉන්නවනේ. ඔව් ඉන්නවා. ඉතින් දැක්ක නේද සාමිනී දැක්ක කිව්වා. නොදක නෙවෙයි මෙවිල්ලා තියෙන. දැකලා අවිල්ලා තියන්නේ. ඊට පස්සේ කිව්වා දැකලා ඉතින් ඔබට හිතන්න තිබුණානේ. මමත් ඒ තත්ත්වයට පත් වෙනවා කියලා. මට හිතුන්නේ නැහැ කිව්වා. පිලිකාර හොල ගත්තත් ඇත්තටම දේව ඕ අර පුංචි ළමයි මොන අපරාධයක් කළාද දෙන්නේ අපිට හිතන වෙලාවකටනේ අර මෙයන් කටු ගාලා අර මෙයන් පාට කළා ඉතින් මොන මොන වරදක් කළාද ළමයි නේ හැබැයි ඉතින් මොකරි සසර දෝෂයක් ඉතින් ඉතින් අපි හිතන්න ඕනේ මොකුත් නෙමෙයි ඒ පිලිකාරවලු අපිත් ඉන්නේ නැති සමාල්ලාට නේ ඕ සංසාරේ මොකද්ද ඔය පිනකට යයි තත්ත්වයට පත් වුණා ඒ වගේ රෝහල් කීයක් පහු කළාද මෙතෙන්ට එන්නේ නැත්තේ පින්නතුනි ඒ වගේ බුදු මේ යමරජ්ජරෝ ඉතින් කොහොම අහලා 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 අන්තිමට කියනවා ඉතින් වරද කරගත්තේ වෙන කවුරුත් නිසා නෙවෙයි නෙවෙයිනේ තමන්මනේ නුඹ ඉතින් හිස්සතින් ආපු නිසා මට සිද්ධ වෙන්නේ දඬුවම් දෙන්න ඒ දඬුවම දෙනව පින්නතුනි ඒ දඬුවම දෙනකොට දේශනාවේ දේවදු සූත්‍රයේ කියනවා අර යමපල්ලෝ දඬුවම් දීලා දීලා වද දීලා දීලා මේ පුරුෂයාගෙන් අහනවලු මේ දැන් උඹට මොනවද ඕනේ කියලා එතකොට මේ එයා කියනකොට මට වතුර ඕන කියලා. බිලියක දෙකක් වගේ දෙපැත්තෙන් තියෙන එකෙන් කට දෙපැත්තට දාලා ඇදලා ලෝදියවක් කරනවලු. අන්න. සසර හරියට බය හිතෙනව පින්නතුල හිව කතා කරනකොට. ඉතින් රාහුල පුංචි හාඳුරුවන්ට මේ ජීවිතයේ අස්තර ස්වභාවය ගැන කියලා අවසන් වෙනකොට රාහුල පුංචි හාමුදුරුවෝ චුල රාහුලවාද සූත්‍ර දේශනාව වහල අරහත්වයට පත් වුණා. එදා මේ දේශනාව වහන්න දෙවිදේවතාව පවා මෙතෙන්ට රැස් වුණා. අන්ධ වනයේට යමු කියලා කියපු හැටියෙම දෙවියන් දැනගත්ත බුදුහාඳුරන්ගේ බුදුහාඳුරුවද රාහුල තෙරුන් වහන්සේ මනා සූත්‍රයකින් හික්මවනවා. දෙවියන් තමන්ගේ ඉහළ දිවි ලෝකයට දෙනුම් දුන්නා. දෙවියනි බනහන්නෙන්න අද බුදුහාඳුරෝ අන්ධ වනයේදී විශේෂ දේශනාවක් රාහුල පුංචහාන්ට කරනව බණහන්න ඉන්නේ කියලා. ඒ සම මේ දේශනාව රාහුල පුංචහාන්ට විතරක් නෙවෙයි දෙවිදේවතාවුන්ටත් මේ දේශනාව වැඩ සහිත දේශනාවක් බවට පින්නතුනිපත් වුණා කියලයි දේශනාව සඳහන් වෙන්නේ. ඒ සම මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණා භෝදේම සාක්ෂාත් වේවායි සාධු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ අපේ මුනිදාස සුභවික්‍රම මහත්මයාගේ සහ ලීලා සුභවික්‍රම මහත්මණියගේ දූ දරුවෝ. ඒ වගේම පවුලේ මුණුබුරු මිනිබිරියෝ ඒ දරුවෝ සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ පින්කම බලාපොරොත්තු වන්නේ මීට වසර 50කට කලින් අද වෙනි දිනක එනම් 1972 ඔක්තෝබර් මාසේ 25 වන දින මිය පරලොව සපත්මන්තේ දුණු ආදරණීය තාත්තා
ප්‍රසිද්ධ ලේඛකයෙකු වෙ සිටි අපේ මුනිදාස සුබේක්‍රම මහත්මයා එතුමා තමන්ගේ දැනුමෙන් එවාගේ මුගත් දෙයින් මේ සමාජයේ ලොකු සේවාවක් සිදු කරපු කෙනෙක් මුනිදාස සුබේක්‍රම මහත්මයා මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා අපේ තාත්තගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා උතුම් වූ අමා මහ නිවනින් සනසෙත්වා කියලා සාදු සාදු කියලා පින් දෙමු එවාගේම ආදරණීය අම්මා ලීලා සුබවික්‍රම මෞතුමිය ප්‍රදාන කොට ඇති පවුලේ මියගිය තව සහෝදර සහෝදරියෝ බොහෝ ඉන්නවා ඒ සෑම දෙනාටමත් මේ උතුම් පින් අනුමෝදන් වේවා අකාලේ අපාතයෙන් බිය වූ අප පරපුරේ දරුවන්ටත් ඒ වාගේම ධර්මාර්ගයේ පැහැදිලි කළ දුන්නු කල්යාණ මිත්‍ර අපවත් වී වදාළ ගරුකටයුතු මහ සංඝරුවනටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා සසරගත ඥාතීන්ටත් මේ පින් ලැබේවා සංසාර දුක් ගැලවරේ ඇත්තෝද අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වාගේම දැනට මිය පරලොව ගොස් සිටින තමන්ගේ කල්යාණ මිත්‍ර ඥාති හිත මිත්‍රාදීන් සෑම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා අපි කොයි කාටත් හැකීක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයෙන් සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න පින්වත් සෑම දෙනාටම තව තවත් හොඳට පිංකම් කරගන්න දලදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා අනේ අසනීපයක් එනක් දුකක් කරදරයක් නැතුව පින්නතුන්ට සුවසේ ගුණ පාරමී පුරාගෙන ධර්මාර්ගය තුල ගමන් කරන්න දන් දෙන්න බනහන්න භාවනා කරන්න නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ පැතුමත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු 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 සදහවතුනි ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සදහම් දේශනාව මෙහිව අවතාල අතිගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික ආගමික හා සංස්කෘත සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ලැබේවායි අප සාදු නාදනක් වා ප්‍රාර්ථනාවන් එක්කරමු සාදු 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 ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම් වෙනුවෙන් අද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන මේ සදහැවතුන් අදවසේදී බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සම්මුතිමත් භාවයට පත් වේවා යන බලාපොරොත්තුන් පෙරදරිවත් අද ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිත් වේවා යන බලාපොරොත්තුන් පෙරදරිවත් අද පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන සුපින්වතුන්ට මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා අෂ්ට පරිශකාරකයන් ප්‍රමුඛ සෙසු පිරිකරයන් පූජා කරන හැටියටත් අප මේ මොහොතේ සිහිපත් කරමින් ටීවී දිතුල බෞද්ධ රූපහණී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් නිමාවටපත් කරනවා ඔබ සියලුම දෙනාට ජය ශ්‍රී මහා පුසමිදු පිහිටයි